දරු කරටක්. බොරු ආටෝප සාටෝප වලින් ඔබට ගිය සරල සමාජයක්. එතුමන්ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියම එය ප්‍රත්‍යක්ෂ කළා. ජනාධිපති ධූරයේ වැඩ භාරගත් වහාම එතුමා අකාර්යක්ෂම රාජ්‍ය ආයතනවලට ගොස් ඒවා විනිවිද දුටුවේ රාජ්‍ය සේවය සැබෑ ජනතා සේවයන් බවට පත් කරමින්. එතුමන්ගේ පළමු වර්ෂයේ මුල් කාල පරිච්ඡේදයම ගත වූයේ මුළු ලොවම බියෙන් ඇලලීගත් දරුණු වසංගතයක් වූ COVID-19 වසංගතයට. එයට නිසි පිළියමක් නොමැතිව ලොව පුරා පැතිර යමින් ලක්ෂ ගණන් මිනිස් ජීවිත දැවෙන වැළලෙන විට අපි එය පාලනය කිරීමට ගත් උපාය මාර්ග තවමත් සාර්ථක ලෙස ක්‍රියාවට නැගින්නේ ඒ සඳහා යෙද වූ තියුණු ප්‍රතිපත්ති පදනම් කරගත් උපායෝපක්‍රම නිසාවෙන්. එතුමා ඒ මොහොතේ එළැඹි තම බලය තහවුරු කරගැනීමේ මැතිවරණය පවා පසකලා වසංගතය ජයගැනීමට මූලිකත්වය දුන්නා. එය ලොවට වඩාත් හොඳින් කැපී පෙනුනේ අතිගරු ජනාධිපතිතුමන් COVID-19 පිළිබඳ දැක් වූ මිනිස් ජීවිත තරම් කිසිවක් නොවටිනා බවට කළ අගනා ප්‍රකාශයත් සමගිනි. වසංගතය මුවාවෙන් වෙළඳුන් විසින් වංචනිකව කළ කූට ආනයනික භාණ්ඩ ආදිය රටට හෙළි කළ අප ජනාධිපතිතුමා ඒවාට වැටබැන්දා. අනෙක් අතින් ආනයන වෙළඳාමට හුරුව තිබුණු ශ්‍රී ලාංකේය ආර්ථිකයට ඩොලරය මහත් හිසරදයක්ව තිබියදී මහ පොළොවට පස් වෙන්නට ඉඩහැර තිබූ දේශීය ආර්ථිකයේ කහවනුවන් වාලච්චේන කඩදාසි කම්හල කන්තලේ සීනි කම්හල ආදිය යළි විවෘත කරමින් දේශීය ආහාර පානවල අගය දැනෙන්නට හරිමින් කෘෂි ආර්ථිකයට පණ දෙමින් රටවැසියා දිරිමත් කළා. එතුමන් විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම නවමු දේශීය චින්තනයකින් ලෝකීය දැසකින් බලා ඉදිරිපත් කරන ලද්දාක්. ඉනික් බිතිව එතුමා යොහුසුළු වූයේ දේශය වෙලාගෙන තිබෙන ඇසට නොපෙනෙන පිළිලයක් බඳු මත් උවදුරහා ඒහාම ගැට ගැසුණු දේශයට මිලේච්ඡත්වය ගෙන ආ පාතාලය මඩින්නටයි. සීමා මායිම් තරාතිරම් නොතකා එම නීතිමය තත්වයන් තර කරමින් රට මුදාගැනීමේ මෙහෙයුම දියත් කළා. කුඩු පාතාලේ කරන්න එපයි කියන හැම දෙයක්ම වෙනවා. මේක හැදෙන්න කියලා. හැදුනේ නැතොත් මං හදනවා. මොකද ජනතාවට අවශ්‍ය ඒක. අතිගරු ජනාධිපතිතුමන්ට රටෙහි මහජනයාගේ ප්‍රසාදයත් ආදරයත් දිනෙන් දිනම වැඩිවන බව එතුමන්ගේ අවංක උත් ඍජු උත් පිළිවෙත් පිළිබඳව පැහැදීම පැහැදිලිවම ඔප්පු කරමින් රටේ ජනතාවගේ කැමැත්ත ප්‍රකට කළේ මහ මැතිවරණයෙන් කිසිවෙක් නොසිතූ තුනෙන් දෙකක ජනවරමක් ලබා දෙමින් තමන් ලද ජනතා පරමාධිපත්‍යය හැල්ලුනකොට එතුමන් වහා වහා කටයුතු කළේ සීසී කඩ විසිරුණු අමාත්‍යංශ කැබිනට් මණ්ඩල හා රාජ්‍ය ආයතන ඒකාබද්ධව වැඩ කළ හැකි පරිදි සුදුසන් ජනහිතකාමී ආකෘතියකට යටත්කොට එම මුලසුන්හි හිඳුවමින් ජනතාවගේ රටේ උන්නතියේ සහ සේවකයින්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ තර කර ගැනීමේ නවෝත්පාදක ක්‍රියාන්